සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. හේමසිරිට හා පූජිතට ඇපදුන්නාට නීතිපතිගේ විරෝධය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනපතිගෙන් උපදේශක මණ්ඩලයක්. තද වැසි සහ තද සුළං අනතුරු ඇඟවීමක්. ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් කැලණී. ජීවිතේ අවසන් වීඩියෝව. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජි ජයසුන්දර ඇප මත මුදා හැරුණා. මෙම තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රතිශෝධන පෙත් සමක් ගොනු කරන බව නීතිපතිවරයා පවසනවා. මේ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා පොලිස්පතිවරයාට ආරාධනා නොකිරීම තුළින් ඔහුගේ තොරතුරු සංවේදන කටයුතු අවම කර ඇති බව මහේස්ත්‍රාත්වරිය පැවසුවා. රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙක බැගිනුයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජි ජයසුන්දර යන අයට ඇප නියම කෙරුණේ. පාස්කු ඉරිදා ප්‍රහාරවලින් ජීවිත හා දේපළ හානි වළක්වා ගැනීමට කටයුතු නොකිරීමත් අපරීක්ෂාකාරීව රාජකාරී කටයුතු පැහැරහැරීමේ චෝදනා මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ පසුගියදායි. ඒ ඔවුන් දෙදෙනාම රෝහල්ගතව සිටියේදී. ඒ හේතුවෙන් ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණේ නැහැ. සැකකරුවන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහ යටතේ මිනිමැරීමේ චෝදනා එල්ල කිරීම පදනම් විරහිත ක්‍රියාවක් බව ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අවධාරණය කළා. රාජකාරී පැහැරහැරීම යන ඇප ලබා දිය හැකි චෝදනාවකට මිනිමැරීමේ චෝදනා එල්ල කිරීම අනුමත කළ නොහැකි බව ඇය පෙන්වා දුන්නා. යමකුගේ උවමනාවක් හෝ මනදොල සැනසීමක් සඳහා අධිකරණයේ පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බැඳී නොමැති බවද මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා. සැකකරුවන් දෙදෙනාට රාජකාරී පැහැරහැරීමේ චෝදනාවට කරුණු තිබිය හැකි නමුත් මිනිමැරීමේ චෝදනාවට කරුණු ඉදිරිපත් වී නැති බවයි ඇය පෙන්වා දුන්නේ. රාජකාරී පැහැරහැරීමේ චෝදනාවට දඬුවම වසර පහක සිරදඬුවම් බවත් මිනිමැරීමේ චෝදනාවට දඬුවම මරණ දණ්ඩනය බවත් මහේස්ත්‍රාත්වරිය පැවසුවා. මෙම චෝදනා දෙකෙහි පැහැදිලි වෙනසක් ඇති බැවින් පැමිණිලි පාර්ශ්වයේ කරුණු ඒ අයුරින්ම පිළිගැනීමට අධිකරණයේ බැඳී නොමැති බව මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා. සැකකරුවන් රාජකාරී පැහැරහැර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත යුතුයි. එසේ නොමැතිව අත්අඩංගුවට ගැනීම අනුමත කළ නොහැකි බවද ඇය පැවසුවා. අපේල් 9 වනදා පොලිස්පතිවරයාට බුද්ධ්‍යංශ ප්‍රධානියාගෙන් ලැබුණු තොරතුරු අවශ්‍ය පියවර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකුට යොමු කර ඇති බවද මහේස්ත්‍රාත්වරිය පැවසුවා. ආරක්ෂක ලේකම්වරයාට ලැබුණු තොරතුරු පොලිස්පතිවරයාට යොමු කිරීමට කටයුතු කර ඇති බවත් එවැනි අවස්ථාවක මිනිමැරීමේ චෝදනා එල්ල කිරීම පදනම් විරහිත බවත් මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා. පැමිණිලි පාර්ශ්වයේ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව මත පදනම්ව කරුණු ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් එම කමිටුව පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කර නැති බැවින් එහි නිර්දේශ අධිකරණයේ අපරාධ විමර්ශනයක් සඳහා ඍජුව යොදාගත නොහැකි බවද මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා. නඩුව ලබන 22 වනදා කැඳවීමට නියමිතයි. ඔවුන් දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටලා මේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දෙන්න කියලත් ගරු අධිකරණය අද වැඩිදුරටත් නියෝග කළා. මේ අතර හේමසිරි ප්‍රනාන්දු හා පූජි ජයසුන්දර යන සැකකරුවන් ඇප මත මුදාහැරීමට කළ නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවට පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. පවතින තත්වය හමුවේ ඉල්ලා අස්වීම යෝග්‍ය නොවන බව පෙන්වා දුන් අග්‍රමාත්‍යවරයා එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බලපෑමක් වනු ඇති බවයි අවධාරණය කර ඇත්තේ. පවතින තත්වය හමුවේ දුරෙන් ඉල්ලා අස් නොවී මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අග්‍රමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවරගෙන තිබෙනවා. එහි සභාපතිත්වය දරන්නේ ආචාර්ය සරත් අමුණුගම් මහතායි. ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වෙන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැච්, නීතිඥ ජාවට් යූසුප්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරෙන් රාගමන යන මහතුරුන් කටයුතු කරනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලය පළමුවරට අද පෙරවරුවේ රැස් වුණේ ජනාධිපති නිල නිවසේදී. එහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ තම අදහස් හා යෝජනා ස්වාධීනව ඉදිරිපත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට මෙම උපදේශක මණ්ඩලයේ උපරිම දායකත්වය අපේක්ෂා කරන බවයි. මේ අතර ජනාධිපතිතුමා අද දහවල් පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තේ බලාපිටත්ව ගියා. ඒ සිය පුතුණුවන්ගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීම සඳහායි. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිත්‍රස්ත කටයුතු මැඩලීම් අංශයේ සම්බන්ධීකාරකවරයා ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ඇමරිකාවේ ප්‍රතිත්‍රස්ත කටයුතු මැඩලීම් අංශයේ සම්බන්ධීකාරකවරයා සහ ප්‍රතිත්‍රස්ත කටයුතු පිළිබඳ විශේෂඥයින් පිරිසක් මෙම කණ්ඩායමට ඇතුළත්. 2001 වසරේ සැප්තැම්බර් 11 වෙනිදා ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දීමෙන් පසු ප්‍රතිත්‍රස්ත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් ඇමරිකාව ලබාගත් අත්දැකීම් හා ප්‍රගතිය ඔවුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ ඉදිරිපත් කළා. අප්‍රේල් 21 ලොව ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වුවා. රට තුළ ප්‍රතිත්‍රස්ත වැඩසටහන් සම්බන්ධීකරණයට එක් මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ අවශ්‍යතාවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලේනා බී ටිප්ලිට්ස් මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා. පළාත් කිහිපයකට සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමග තාවකාලිකව තද සුළංද ඇති විය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ. දිවයිනේ අද දිනේ සිට වර්ෂාපතනයේ සුළු වැඩිවීමක් පෙන්නුම් කරනවා. මේ තත්ත්වය යටතේ දිවයිනේ බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹ සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මෙම පළාත්වල සහ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර 75 100 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබෙයි. දිවයිනේ නැගෙනහිර ඌව වගේ පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් ඉදිරි දින කීපය තුළ. දැනට දිවයිනට වස්නාහිරින් මුහුදේ තියෙනවා වලාකුළු පද්ධතියක් නිර්මාණය වෙලා. මේ හේතුව නිසා මන්නාරම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද තීරවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. සුළඟ ප්‍රධාන වශයෙන් නිත්‍ය දිශාවෙන් හමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 30ක 40ක අගයක් දක්වා ඉහළ යන්න හැකියාවක් තියෙනවා. ගිගුරුන් සහිත වැසි පවතින විට තාවකාලිකව තද සුළං ඇති වෙනවා. එතකොට මේ සුළඟේ වේගය සමහර අවස්ථාවලදී පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා. ඕනෑම අයකු පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් සිදු කර ඇත්නම් ඊට සහභාගී වීම අනිවාර්ය බවත්, එසේ නොමැතිනම් එය පාර්ලිමේන්තුවට සිදු කරන අපහාසයක් බවත් කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසිකර මහතා තේරීම් කාරක සභාවට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් නැගූ පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්, ඔබතුමාගෙන් මා විමසා සිටින්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කරමින් මාහට මේ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවට යාමට හැකියාවක් ඇද්දයි ඔබතුමා දරන මතය කුමක්දයි මේ උත්තරීතර සභාවට දැනුම් දෙන ලෙසයි. මේ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව ඇති කළේ ආණ්ඩුවෙත් විපක්ෂෙන් ඒකමතික එකඟත්වයෙන්. පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව වැඩ ආරම්භ කළාට පස්සේ තමයි නඩුවක් ගියේ. කාරක සභාව වැඩ ආරම්භ කළාට පස්සේ නඩුවක් ආවට පස්සේ අපි ඒක නවත්වන්න බෑ. ඒක සාමාන්‍යයෙන් සිරිතක්. කථානායකවරයාට 91 ඊ යටතේ ඒ බලතර තියෙන හැංගියනවා මේක ඒක කරගෙන යන්න පුළුවන්. ඒ අනුව තමයි අපි තීරණ ගත්තේ. මේ චෙන්ජි මම නීති උපදේශ ලබා ගත්තා. නමුත් ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ අගතියක් වෙනවා කියලා හිතනවා නම් ඒ ගැන විශේෂ කාරක සභාවට දැන්විය හැකි. ජනාධිපතිතුමාගෙන් එන නියෝග මම පාර්ලිමේන්තුවේ මහට ඉදිරිපත් කරනවා. අනිකුත් ලිපි තියෙනවා නම් ඒවා අපි අදාළ විදිහට ක්‍රියා කරන. මේ ලිපිය ආපු අවස්ථාවේ කැඳෙව්වා සමාජිකයෝ කැඳලා එයාගේ අවධානයට යොමු කළා. මගේ දැන් උපදේශය තියෙන ඔබතුමා මේකට සහභාගීම යෝග්‍යයි කියන. මොකද මෙතනින් අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව තමයි කටයුතු කළේ. ඒ අනුව නීති අනුව ඕන කෙනෙක් පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතුයි.
ආද්දීදිරියේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. එතන ආද්දීදිරියේ මේ සියල්ල සිද්ධ වෙනකොට මේ නඩු දාපු අයට අගතියක් සිද්ධ වෙනවා. මෙතන සාක්ෂි දෙන අවස්ථාවේදී යම්කිසි හානියක් සිදු නම් එයාට රහසි සාක්ෂි දෙන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවෙන් තියෙන කල කමිටුවක් තියෙන කලාම ඒ කමිටුවට විරුද්ධව මට බලයක් නැහැ වෙන උපදෙස් දෙන්න. පසුගිය රජයේ කාලේ අග්‍රවිනිශ්චකාර තුවියට විරුද්ධව තේරීම් කාරක සභාවපත් කෙරුවා. ඇපැල් අධිකරණයේ නියෝගයක් දුන්නේ එක නවත්තන්න කියලා. නැත්තුවද? චමල් රාජපක්ෂ කතානායකතුමා නැත්තුවද? පැය 24 රෙන් නඩු ඇව්වා. එතකොට මේ තේරීම් කාරක සභාව නඩුවක් නෙමෙයි. වියා ගැදරින් එවිඩන්ස්. එතකොට මේ තේරීම් කාරක සභාවේ සාක්ෂි පාවිච්චි කරලා තමගේ නඩු ඔප්පු කරන්න පුළුවන්. මොකද තේරීම් කාරක සභාවේ මීට කලින් නොදත් කරුණු රාශියක් හෙළිදරව් වුණා. ඒකයි මේකේ වැදගත්කම. තේරීම් කාරක සභාවේ සාක්ෂි ආගෙන යනකොට සමහර අය අස්කලුවා. මොකද සාක්ෂි හෙළිදරව් වුණා එයාගේ වැරදි සිද්ධ වෙලා තියෙනවා කියලා. මේකට යන්න අකමැති කට්ටිය යන්නේ කියන්නේ හංගන්න දේවල් තියෙන නිසා. මේකට කවුරු එන්න කිව්වත් ජනාධිපතිතුමාට එන්න කිව්වත් අගමැතිතුමාට එන්න කිව්වත් එන්න ඕන. ඒකයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අපේ ජනතාව තමයි උසාවි කියලා තියෙන මරණ වෙනින් සාධාරණයක් කරන්න කියලා. එතකොට නීතිපතිතුමා ඇව්වේ මොනවද කියන එක කතෝලික මන්ත්‍රීරෙක් විදියට මට දැනගන්න අයිතියක් තියෙනවනේ. නීතිපති කියලා තිබුණේ ඒකට අගතියක් වෙන විදියට ඉඳ තියන්න එපා කියලා යනුම්ම ක්‍රියා ගන්නවා. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වලට ශ්‍රේෂ්ඨාධිකරණයටවත් ඇපැල් අධිකරණයටවත් නීතිපතිවරයාටවත් මැදිහත් වෙන්න බෑ. The most popular program today. අලින් නොදත් කරනු විශාල රාශියක් එළියට ආවා. මේක රියැලිටි ෂෝ එකක් විදියට තමයි එතුමා කියන්නේ. නෑ. අමතක කරන්න එපා සභානායකතුමා 3400ක ජීවිත ගැනයි මේ කතා කරන්නේ. නෑ. මං හිතන්නේ දැන් මේ ප්‍රශ්නෙට ඔබතුමා තීරණයක් දීලා තියෙන හරියෝ වැරදියෝ ඔබතුමා දීලා තියෙනවා. ඔබතුමාලා ඒක පිළිගන්න ඕනේ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. කතානායකතුමා දුන්නේ ගැන. ඒ තේරුම් කාරක සභාවට කැඳවු පුද්ගලයෙක් ඇටියට මං කැමති වුණා වැඩි ඒ කටයුතු ගැන සාකච්ඡා කරන්න. අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෞද්ගලික සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාම හේතු වෙනුයි මෙම පත්කිරීම සිදු කර තිබෙන්නේ. සිය සංචාරයේ සඳහා පිටත්ව යාමට පෙර ජනාධිපතිතුමා තමා දුරකථනයෙන් අමතමින් ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර මෙන්ම අදාළ උපදෙස් ලබා දුන් බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළා. ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාවකට පැමිණ තිබෙනවා. විදුලි සැපයීමට කිසිදු බාධාවක් නැති බවයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ. ලංකා විදුලි බල මණ්ඩලය මගින් ලබා ගන්නා ඉන්ධන සඳහා ඛනිජ තෙල් සංස්ථාව ලබා දී තිබෙන ණය සීමාව රුපියල් බිලියන 80ක ප්‍රමාණයක් ඊයේ දිනේදී ඉක්මාමේ තත්ත්වයක් තමයි වාර්තා වුණේ. ඒ හේතුවෙන්ම තමයි ඛනිජ තෙල් සංස්ථාව අවශ්‍ය කරන ඉන්ධන සැපීම තාවකාලිකව නවත්වීමට එන්නත් අත්දිටුමකට කටයුතු කළේ. මේ ගැටලුව විසඳීම සම්බන්ධව මුදල් අමාත්‍යාංශය අවධානය ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සමග සාකච්ඡා කිරීම, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් සමගත් ඒ සාකච්ඡාවන් පැවැත්වුවා. එෙහිදී එකඟතාවයකට ආවේ මේ ලංකා විදුලි බල මණ්ඩලය මගින් ගෙවීමට තිබෙන මුදල කඩිනමින් පියවීමකින් කටයුතු කරන්නත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් එතෙක් අවශ්‍ය කරන ඉන්ධන ලංකා විදුලි බල මණ්ඩලය වෙත ඛනිජ තෙල් සංස්ථාව මගින් ලබා දීමට. රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ 7 වන දිනය අදයි. කතරගම පෙරහැර මංගල්‍යයේ සියලු අවස්ථා ආවරණය කරමින් බැතිබර මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. ඊයේ දිනේද විශාල පිරිසක් ඇසළ පෙරහැර මංගල්‍ය සමග එක්ව සිටියා. එහි නවතම තොරතුරු ගෙන එන්නේ අපනියෝජිත නිමේෂ චමත් සංකල්ප. සුරිඳුනේ කතරගම රකිනෙමු සමගිතම. මේ උතුම් තේමා පාඨය සැබෑවක් බවට පත් කරමින් රුහුණු කතරගම මේ ඓතිහාසික පුණ්‍ය භූමියේ පුරාවටම සුවිශාල ජනකායක් අපි දකිනවා. මගේ පසකින් දකින මේ උතුම් පුණ්‍ය භූමියේ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නට ජනතාව එක්රොක් වීසි වෙනවා. තමන්ගේ දුක පිරිපත දුරලන්නට රුහුණු කතරගම වැඩවාසය කරන කතරගම දේව රාජතුමන් වහන්සේගේ ආශිර්වාදය ඔවුන් ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේදී සියලු කටයුතු සූදානම් පෙරහැර විදුලි සංචාරය කරන්නට අද පෙරහැරේ 7 වන දිනය. ඉතින් අද දවසේදීත් අපි දකිනවා විශාල පිරිසක් මේ පෙරහැරේ අසිරිය දැක බලාගෙන නිතින් විඳ ගන්නට මේ පුණ්‍ය භූමියට එක් රැස් වී සිටින ආකාරය. විශේෂයෙන්ම ඊයේ දිනේදී මේ දේවාලයේ බස්නායක නිලමේතුමා මේ පෙරහැර සමගින් එකතු වුණා. ඒ සුවිශේෂී කාරණයක් බවට පත් වුණා. අදත් එතුමන්
මේ පෙරහැරේ ගමන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම දුටුගැමුණු මහරජතුමාගේ ඇත්පන්තියේ සිටි ප්‍රධානතම හස්තිරාජයා හඩොල් හස්තිරාජයාගේ දන්ත දිත්වය එහෙම නැත්නම් අපි කියනවා දල දෙක ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කරන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ පුණ්‍ය භූමියට ආවොත් ඒ අසිරිය ඔබේ net දෙකෙන් දැක බලා ගන්නට. අපි දකිනවා ජාති ආගම් ભેදයක් නැතුව මුළු ලෝකයටම මහා පණිවිඩයක් ලබා දෙමින් රුහුණු කතරගම ඓතිහාසික පුණ්‍ය භූමියට ජනතා විශාල පිරිසක් එක්රොක් වන ආකාරය. ITN හරෝ හරා කලසුනුදු වන්දනා විශේෂ විකාශය හරහා ලබන 17 වෙනිදා දිය කැපීමෙන් මේ අසිරිමත් මංගල්‍ය නිමාවට පත් වන තුරු සියලු තොරතුරු ඔබට සමීප කරන්නට ITN මාධ්‍ය ජාලය සූදානම්ගත් අපි ඔබට සේවපත් කරමින් සම්බන්ධතාවය ඇලිපතාවක් ලබා දෙනවා. ප්‍රවෘත්ති මැදිරියට නිමේෂ සියලු මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. අද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම මේ රටේ 20 ලක්ෂයක් මුස්ලිම් ජනතාව සියලු දෙනාම ත්‍රස්තවාදීන් බවට පත් කරන මේ න්‍යාය පත්‍රකයන් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බහුතර සිංහල ඡන්ද වලින් පමණක් Tamanට ජනාධිපතිවරයෙක් පත් කරගන්න පුළුවන් වෙයිද කියලා උත්සාහයක් තමයි ගන්න. ඒකම බලනවා සුළු ජාතිකයින්ට මානසිකව ශාරීරිකව ව්‍යාපාරිකව පීඩාවට ලක් කරලා අනාරක්ෂිත බව හේතු ගණලා ඔවුන්ගේ ඡන්ද වලින් කොටසකුත් Tamanට ගන්න පුළුවන්ද කියලා. අස්සංකරපු සෝපා ගිවිසුම පෙන්වන්න කියන්න මේ ගොල්ලන්ගේ කාලේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා නම් ඇමරිකාවත් එක්ක ගිවිසුමක් අස්සම් කරා. වාසුදේව නානායක්කාර මහත්මයා මේක කිව්ව. එතකොට ඒකතුමා හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවම එතුමා කිව්වා කියලා මේ ඇමරිකන් කාර්යෝ දෙන්නේ ගිවිසුමක් අස්සම් කරලා දෙන්න ඔයා ගණන් ගන්න එපා කියලා කිව්වයි කියලා. අපි සෝපා ගිවිසුමක් අස්සම් කරලා නැහැ. චන්දිකා කුමාරතුංග මැතිණියගේ කාලේ අස්සම් කරපු ගිවිසුමක් දැන් අවුරුදු 20ක් ඒක අලුත් කරන්න කියලා යෝජනාවක් එවලා තියෙනවා. ඒ යෝජනාවට අපේ ආණ්ඩුව එකඟතාවය පළ කරලා නැහැ. මට නම් මගේ පක්ෂයට වැඩි ලොකු මගේ රට. ඒ නිසා රටට හානි කරන ගිවිසුමක් කවුරු හරි අස්සම් කරනවා නම් අපි ඒකට විරුද්ධයි. රජයට එරෙහිව ඉදිරිපත් වැති විශ්වාස භංගයේ ජයගන්නා බවත් ඒ සඳහා විපක්ෂයේ ඇතමුන්ගේ සහයද ලැබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා මෙහිදී ප්‍රකාශ කළා. මම හිතන්නේ අපේ ආණ්ඩුව ඉතිහාසගත වෙනවා 2015 බලයට පත්වෙච්ච මේ කිතික අවුරුදු 4 කාල සීමාව තුළ වැඩිම විශ්වාස භංග ප්‍රමාණයකට භාජනය වෙච්ච ආණ්ඩුවක් හැටියට අපේ ආණ්ඩුව මම හිතන්නේ ඒක සුවිශේෂී. බල්ලෝ බිරුවට කඳු කඩා හැලෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතෙක් කාලයක් මේ ආණ්ඩුව බිම දාන්න මොන ආකාරයෙන් බාධක සම්බාධක ප්‍රහාර එල්ල කළත් මේ ආණ්ඩුව ඉදිරියට යනවා. අනිද්දා හවස වෙනකොටත් අපි රජයක් හැටියට මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න මන්ත්‍රීවරුන්ගේ විවිධ කණ්ඩායම් වල අති බහුතර විශ්වාසය දිනා ගන්නා පක්ෂයේ බවට අපි පත් වෙනවා කියන එකත් අපි මේ අවස්ථාවේදී කියනවා. අපිට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, මහේන්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායම් වලත් යම් යම් අයගේ ඍජු සහයෝගයන් සහ වක්‍ර සහයෝගයන් අපේ ආණ්ඩුවට ලැබෙන හැටි මම හිතන්නේ බලා ගන්න පුළුවන්. තම පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකගත්වයකට පැමිණීමට හැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ රටේ බහුතර මහජනතාවකට උමනාලා තියෙන්නේ ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයටත් පොදු ජන පෙරමුණේ පාක්ෂිකයටත් උමනා කරලා තියෙන්නේ මේ පක්ෂ දෙක එකතු වෙන්නේ. මම ඉන්නෙත් ඒ එකතු කිරීමේ ක්‍රියාවලිය තුල. ඒකෙන් පිටපයින්න මම කටයුතු කරන්න සූදානම් නැහැ. මේවා මේ ඇමතිකම් බෙදා ගන්න ප්‍රශ්න නෙමෙයි. පළවෙනියෙන් ආණ්ඩුවක් හදාගන්න. ඒකනේ අර එක මන්ත්‍රීවරයෙක් කිව්වේ අවුරුදු 4ක් ආණ්ඩුව ඉඳලා ආපු කට්ටිය කියලා. ඒකෙන් බොහොම පැහැදිලි ඒගොල්ලෝ අපි ආණ්ඩුවක් හදුවත් ඒගොල්ලෝ කරන්න හදන වැඩේ අපිට තේරෙනවා. ඒ පහර දීම ඇතුලෙන් සිද්ධ වෙන බව අපි දන්නවා. ඉතින් ඒ නිසා ඒත් කමක් නැහැ. අපි පොදු මහජනතාවගේ අදහස අපේ කටයුතු ටික කරනවා. ඒ නිසා මම සූදානම් නැහැ මේ සාකච්ඡා වලට යන කෙනෙක් විදිහට ඒක විවේචනය කරන්න. අපි අතර හොඳ සාකච්ඡා වටයක් තියලා තිබෙනවා. සාකච්ඡා වලදී ඔහොම තමයි. කට්ටියක් කැමතියි, කට්ටියක් අකමැති. එහෙම කියලා මේ සාකච්ඡා අතහැරලා දාන්න අවශ්‍ය නැහැ. අපි ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යනවා. බලමු අවසාන වශයෙන් මොනවද කරන්නේ කියලා.
මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ පළාත්පද මහාධිකරණයට අද පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතා කියා සිටියේ තම ජනාධිපතිවරණ අපේක්ෂකයා 11 වෙනිදා ප්‍රකාශයට පත් කරන බවයි. මැතිවරණය කල් දාන්න බෑ. අපි කොහොම හරි මැතිවරණයක් ගන්න. මේ කියන්නේ කවුද දැන් එන්නේ? ඒක වෙලාවට 11 වෙනිදා කියනවා. කැලණිය ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය ඖෂධ නිෂ්පාදනාගාරයක් වටරා රුපියල් කෝටි 2කට අධික ඖෂධ අත්අඩංගුවට ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමත් වුණා. සැකකරු සතු ඖෂධ නිෂ්පාදන බලපත්‍රයේ 2013 වසරෙන් අවසන් වී ඇති බවයි එම අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ. අපි මෙතන ඇවිල්ලා පරීක්ෂා කරද්දී අපිට සොයාගැනීමට හැකුණා බලපත්‍රයක් රහිතව ඖෂධ නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් මෙතන පවත්වගෙන යන බව. කල්ලිකුත් වෙච්ච සොෆ්ට් ජෙලටින් වර්ගයේ ඖෂධ වෙනත් සමාගමක් මගින් මෙම ස්ථානයට ගෙනල්ලා නැවත එය බ්ලිස්ටර් කාඩ් වලින් ඉවතට අරගෙන ඒ සොෆ්ට් ජෙලටින් කැප්සියුල්ස් නැවත බ්ලිස්ටර් කාඩ් වල අසුරලා අලුත් කල්ලිකුත් වීමේ දිනයක් මාස 6කට ඉස්සරහට තියලා කල්ලිකුත් වීමේ දිනයක් යොදලා එම්බොස් කරලා නැවත මාකට් එකට යවන බව අපි හොයාගත්තා. ඊට අමතරව මොහු විසින් ලංකාවේ එක්තරා සමාගමක් වෙත ඉන්දියාවේ නිෂ්පාදනය කරන බව ලේබල් වල සඳහන් කරමින් මල්ටි විටමින් සහ වෙනත් සිරප් වර්ග විශේෂම කුඩා ළමින් සඳහා භාවිත කරන ඖෂධ නිෂ්පාදනය කරන බව අපි සොයාගත්තා. මේ වෙනකොට අපි ඖෂධ අධිකාරිය මත්ද්‍රව්‍ය ලෙස අවභාවිත කරන බටේර ඖෂධ වර්ග 5ක් මෙරට ලියාපදිංචි නොකළ වර්ග 5ක් අපි හඳුරගෙන තියෙනවා. එයින් එක වර්ගයක් මේ තැනත් නිෂ්පාදනය කරන බව අපි අදයි දැනගත්තා. මේ තැනත් අපි මේනකොට අත්අඩංගුවට අරන් තියෙන්නේ. විමර්ශන කටයුතු තවදුරටත් සිද්ධ වෙනවා. ඉදිරි දිනයකදී අපි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මේ තැනත් ඉදිරිපත් කරනවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk